අවසන්වටපුර මාතෘකාවේ තුමාතුවා මේ හත් වෙනිදා ඉංග්‍රීසි මාසිකයක් බලාපොරොත්තු වෙනවා කියලා ඒකේ පරිණාමයක් තියෙනවද? ඒක තාම අපි සාකච්ඡා කරගෙන යනවා. ඒක බලලා තමයි හිතන්නේ තව දවස් 10ක් 14ක් යනකොට ඒක අවසන් කරන්න පුළුවන්. හත් වෙනිදා මේක අවසන් කරන්න බැලුනේ ජනාධිපති මාධ්‍යපාලක විශ්වයෙන් මේ සම්බන්ධයෙන් නම් නෑ ඒ කිසිම ඒත්වාගේ කිසිම විරුද්ධතාවයක් නෑ. ජනතා විද්‍යා ශාස්ත්‍රයේ මේක සම්පූර්ණ ඉතනද මේ සම්බන්ධයෙන් ඇරෙන්නේ කැබිනට් එකේ දැම්මද ඔකම එක බැලුනේ හත් වෙනිදා මොකද සිද්ධ වෙන්නේ කියන්නේ බොහුණු සමර්ථ කලාපය පටන් ගන්න. ඒකම විපක්ෂයේ යෝජනා කරන මේ මුලින්ම සෝත්ම ලස්සන කරලා තියෙනවා ඩොලර් බිලියන 300 මුල්‍යවත්තාව සිද්ධලා තියෙන ඩොලර් 4 අපේ අමතිවරුන් 10 කට මට පාසල නිම මැතිතුමාට සයිකාත්‍ර මැතිතුමා කොවිදේ යෝජනා කරනවා 2004 ඉඳලා 2015 වෙනකන් ආණ්ඩුවේ ඉන්න කොලේ මුදා එකක්වත් ලොකු වෙනවා එකක්වත් පරීක්ෂණය වෙනවා ඒ දේශනයේ විස්වාසයේ නියම නියෝද මේ නිලධාරි කමිටුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රවාහය සංවිධානය කරන රාජ්‍ය අධිෂ්ඨාන කාර්ය සභාව ගැතුණා. අද දේවල්ද මට මතුමා දැනවද? මම ඒක ගැන දන්නේ නැහැ. ඇස්සුරු රාජ්‍ය අධිෂ්ඨාන කාර්ය සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණා. නමුත් වරාය අමාත්‍යාංශවත් වරාය අධිකාරියවත් කිසිදු නිලධාරියෙක් සහභාගීලා නැහැ. ඒ ගැන මතුමා දැනවද? නෑ මම දැනුවත් නෑ. මට ඒක ගැන දන්නේ නැහැ. අපි දැන් මෙතන සාකච්ඡා කරනවා කිවිසුම් ගැන. අපි තමයි මේක කිව්වේ මේක ඇමතිවරයෙක් විතරක් නෙවෙයි මේක පාර්ලිමේන්තු විමර්ශනයට ලක් කරන්න. විමර්ශනයට ලක් කරන්න පුළුවන්න්නේ ක්‍රියාවක් මිස කරන්න යන ක්‍රියාවක් ගැන නෙවෙයි. ඉතින් සමාල් රාජපක්ෂ තමාල වරාය නැති කරලා දැන් ගෙනල්ලා හදන්න හදනවා ඒ නැති කරපු ණය බලතාවය මේව කරන්නේ. අපි කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ගිවිසුමක් නේ කියලා බලන්න. නෑ එතුමා මම ගිවිසුමක් කියන්නේ දැන් යම් ඔබතුමා ඔතන පාවිච්චි කරන්නේ මන්ත්‍රීවරු කරපු ප්‍රකාශයක් ගැන. ඒක සම්පූර්ණයෙන්ම කිසිම ව්‍යවස්ථානුකූල කටයුත්තක් නොවේ. ඔබතුමා රාජ්‍ය අධිෂ්ඨාන කාර්ය සභාව බිහි කරේ. නෑ රිවියුස් මා අසන්තලවත් නෑ නේ. අපි ප්‍රතික්‍රියා නෙමෙයි යතුමා. මේ පිළිබඳව මතුවලා තියෙන කාරණා. අද අපි ඔබතුමාගේ ඔච්චර කය ගන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න. මේක මේ මාධ්‍ය සම්දර්ශනයක නෙමෙයි කියන්නේ. අපි මෙතන අපි ආණ්ඩුවක් වශයෙන් අපි කරපු වැරද්ද තියෙනවා කියලා හිතුනන අපි තමයි ඉස්සලා වෙලා ඉඳලා තියෙන්නේ. මෙතන සමාල් රාජපක්ෂට කිසිම අයිතියක් නැහැ මේ සම්බන්ධයෙන් බලන්න. අපි ඒක ඉඳ දෙනවා. දෙන්නේ අපි දැනගත්තට පස්සේ මොකද අස්සම් කරන්නේ කියලා. ඊට පස්සේ ප්‍රශ්නේ. අවශ්‍ය නැහැ. අනිත් සමරේ ලැබෙතුමා මේ මේ චෝදනාවක් තියෙනවා. මේ අද සිදුවී පොල්තරේ චෝදනාවක්. මොකද චෝදනාව? මේ වරාය අමාත්‍යාංශ නිලධාරීන් හෝ වරාය අධිකාර නිලධාරීන්ට සහභාගී වෙන්න එපා කියලා අද මෙතුමාට දැනුම් දුන්නේ. ඒක මගෙන් අහන්නේ නැහැ. අගමැතිතුමා අහන්නේ. ඔබතුමා දන්නේ කොහොමද අගමැතිතුමා කියන්නේ? නැවත ජනවාරි මාසයේ දින රාජ්‍ය අධිෂ්ඨාන කාර්ය සභාවේ ඇතුළත තීන්දුවල තියෙනවා. මොකද මේ? ඒ ප්‍රශ්න අහන්නේ මේ ආවේගෙන් ඔබතුමා දන්නේ නැහැ. නෑ නෑ නෑ. අපි අහලා එක ප්‍රශ්නයක් ගැන විකෘති කිරීමක් තිබෙනවා නම් හැන්දෑවේ නිවුස් වලට ඒක හරියන්නේ නැහැ. මාලික ඇමතිතුමා දැන් මේ එක ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඩ්‍රාෆ්ට් ඇග්‍රීමන්ට් එකක් වරාය අධිකාරියයි අමාත්‍යංශ ලේකම් 3 ඔපරේටර් කියලා කොම්පැනියක් ඔබතුමා කිව්වා ආකාරයෙන් ඒ ඩ්‍රාෆ්ට් ඇග්‍රීමන්ට් එකේ තියෙනවා එක ක්ලෝස් එකක් තනිහා සම්පූර්ණ අයිතිය මේ වරායේ අපි දෙනවා මේ කොම්පැනියට ඔපරේටර්ට. ඒකේ සත්‍යතාවයක් තියෙනවාද? මොකද මේක ඩ්‍රාෆ්ට් ඇග්‍රීමන්ට් එකක් විතරයි. ඒ කියන්නේ බදු ක්‍රමය. සීනෝ බලතල දෙන්නේ නැහැ. නෑ ඉත් මේකේ ක්ලෝස් නම්බර් 4.2.4 නෑ this is not the framework agreement. We don't know what this is. I don't know this anything other than this is the first draft of the Hambantura project agreement. That's not us. That is prefabricated by the joint office that they think. I have not even seen this. මම ඉස්සර කිව්වා ඒක අනුමුදල් තියෙන එක කලාව පරමාර්ථ යාපතේ එහෙම නැත්නම් මොකද මේ මේ ඔය විදිහට ප්‍රාප්තියක් කොපමණද අපිට දැනෙන්න ඕන මම ඉතින් ඉස්සර